ස්කූල් වල ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඔයා ඉංග්ලිෂ් මූවීස් බලන කෙනෙක් නම් මේ වචනේ සහ මේ සලකුණ අමුතු දෙයක් නොවේ. මේ අත්සලකුණ සහ මේ වචනය අපේ සමාජයට ආවේ කොහොමද කියන කාරණේ. එහෙමත් නැත්නම් මේ අත්සලකුණේ ඉතිහාසය කුමක්ද කියලයි අද අපි මේ වීඩියෝ තුලින් හොයලා බලන්නේ. මේ ආරම්භය පිළිබඳව කතා කරන විට 1415 වසරේදී සිදු වූ ඇජින්කෝට් සටන සුවිශේෂී වෙනවා. ඉංග්‍රීසි ජාතිකයන් සහ ප්‍රංශ ජාතිකයන් අතර තමා මේ ඇජින්කෝට් සටන සිදු වූයේ. මෙම සටනේදී ඉංග්‍රීසි හමුදාව ඉතාමත් දක්ෂ ලෙස දුනු ඊතලවලින් සටන් කරන්නට වුණා. එනම් දිගුදුනු ඇදීමේ ශූරයෙන් ඉංග්‍රීසි හමුදාවේ සමන්විත වුණා. මෙම දක්ෂ දිගුදුනු ඇදීමේ ශූරයෙන් ප්‍රංශ හමුදාවට ඉමහත් අභියෝගයක් වුණා. ආයුධ මගින් ඉංග්‍රීසි හමුදාව පාලනය කරන්නට නොහැකි බව තේරුම්ගත් ප්‍රංශ ජාතිකයන් අල්ලා ගන්නා සියලුම ඉංග්‍රීසි ජාතිකයන්ගේ මැද ඇඟිල්ල කපා දමන්නට තීරණයක් ගත්තා. එසේ සිදු කරනු ලැබුවේ නැවත කිසි දිනක ඊතලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙන ආකාරයෙන්. මොකද ඊතලිය ක්‍රියාත්මක කිරීමට මැද ඇඟිල්ල අත්‍යවශ්‍ය වුණා. ප්‍රංශ ජාතිකයන්ගේ මෙම ක්‍රියාකලාපයේ හේතුවෙන් ඉංග්‍රීසි හමුදාවේ බොහෝ හමුදා නිලධාරීන්ට තමන්ගේ මැද ඇඟිල්ල හිමි වුණා. ඒ විතරක් නෙමේ, මේ හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ සටන සාර්ථක ලෙස හිම කරන්නටත් නොහැකි වුණා. මොකද මැද ඇඟිල්ල නොමැතිව ඔවුන් කිසිදු ආකාරයකින් ඊතලයක් හසුරවන්නට හැකියාවක් තිබුණේ නැහැ. 1415 ඇති වූ මේ ඇජින්කෝට් සටන ඒ ආකාරයෙන් නිමාවට පත් වුණා. නමුත් එම ජයග්‍රහණය සිහි කිරීමට සහ ඉංග්‍රීසි හමුදාව සහ ඉංග්‍රීසි ජාතිකයන් සමච්චලයට ලක් කිරීමට ඊතියටපත් කිරීමටත් මේ ආකාරයට ප්‍රංශ ජාතිකයන් විසින් තමාට හමුවන සෑම ඉංග්‍රීසි ජාතිකයෙකුටම ඇඟිල්ල උඩට ඔසවා පෙන්වා තිබෙනවා. එහෙමත් නැත්නම් භීතියටපත් කර තිබෙනවා. එසේම සමච්චලයට ලක් කර තිබෙනවා. මේ ආකාරයට යුද්ධය නිමා වී වසර ගණනාවකට පසුවද ප්‍රංශය විසින් ඉංග්‍රීසි ජාතිකයන්ව හැරලුවට ලක් කිරීමට සහ සමච්චලයට ලක් කිරීමට මේ ආකාරයට ඇඟිල්ල උඩට ඔසවා තර්ජනය කරනු ලැබුවේ එදා අතීත සිදුවීම සිහි කිරීමට මෙන්ම නැවත නැවතත් එහෙමත් නැත්තම් නැවත වතාවක් අනාගතයේද එසේ කිරීමට තම ජාතියට හැකියාවක් ඇති බව අඟවීමටයි. එකල මේ දුනු ඇදීමේ ක්‍රියාව හැඳින්වනු ලැබුවේ ප්ලකින් ද යේ, එහෙමත් නැත්නම් ප්ලක් ද යූ යනුවෙනි. එය කාලීනව වෙනස් වී ෆක් ද යූ යනුවෙන් අද වන විට භාවිතා වෙනවා. ඉතින් ඔයාලා බොහෝ දෙනෙක් දැකලා තියෙන මේ සංකේතයේ නිවැරදි අදහස අත දැනගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලට පුළුවන් සිලෝන් ස්කූල් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා අලුත් දේවල් දැනගන්න.